වර්තමානය වෙනකොට ලොකු අරාජිතත්වයක් තියෙනවා. මේ අරාජිත වෙලානෙ මේ අරාජිත කරලා තියෙන්නේ. මොකද අපි දන්න අපි පාර්ලිමේන්තේ වැඩ කටයුතු කරන්න හරි ජනාධිපතිවරේ පත්වෙන්ට හරි අගමතිවරේ කටයුතු කරන්න හරි අපි ඔක්කෝම දිවරුන්දීලා එන්නේ විවස්ථාව අනුව වැඩ කරනවා කියලා. නමුත් අද විවස්ථානු උක්කූලෝ වැඩ නොකරපු නිසා අද පත්කරන ලද අගමැතිවරයට පාර්ලිමේන්තුවට එන්ඩ බැරුව කැන්ටින් එක ඉන්න අගමැතිවරේ පත් වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි මංහිතා ලෝකෙ ප්‍රථමතාවට ආණ්ඩු පක්ෂයක් පාර්ලිමේන්තුව වර්ජනය කරන අවස්ථාව. ඒවගේම ලෝකෙ ප්‍රථමතාවට අධිකරණයකින් ආණ්ඩු පක්ෂය ගෙදර ඇරපු අවස්ථාව. ඒකද අපි කියනවා දැන්වත් මේ රට අරාජික නොකර කඩිනමින් බහුතරයක් තියෙන අගමැතිවරයා පත් කරන්න කියලා. ඇත්තටම අද සුවිශේෂ දිනයක් වෙනවා. මොකද අධිකරණය කිව්වට පස්සේ මේ ආණ්ඩුව බල රහිතයි කියලා කතානායකතුමා මීට ඉස්සෙල්ල කිව්වා. දැන් අධිකරණය කිව්වා. ඊටත් පස්සේ මොකද්ද වෙන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් නැහැ. ඒකින්ද දැන් ආණ්ඩු පක්ෂයේ අසුන්ද කොයි පක්ෂයේ අසුන්ද කියලා එහෙම අසුන් නැහැ. දැන් මුළු පාර්ලිමේන්තුවම සීට් ටික ඔක්කොම ඕන කෙනෙකුට ඉඳගන්න පුළුවන් තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඒ තුල අපි මොකද්ද කරන්නේ කියන එක තාපොඩ්ඩකින් ගෲප් මීට් එක පටන් ගන්නවා.